सिद्धांत मनोद अवबोध विशेषेन मेम उपक्रमेण स्वयंक्रिय इलेक्ट्रॉनिक परिपथ
ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී බහුල ලෙස යොදා ගැනීම බහුල ලෙස යොදා ගැනීම මෙහිදී සිදු කරන මෙහිදී සිදු කරන මූලික ක්‍රියාවලිය වන්නේ මූලික ක්‍රියාවලිය වන්නේ එකිනෙක ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කළ එකිනෙක ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කළ ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් කරා ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් කරා මෙම විවාහ අන්තරය බෙදා වෙන් කිරීමයි මෙම විවාහ අන්තරය බෙදා වෙන් කිරීමයි එහිදී ඉතා වැදගත් එහිදී ඉතා වැදගත් වන්නේ ඉතා වැදගත් වන්නේ එම සියලුම ප්‍රතිරෝධ තුලින් එම සියලුම ප්‍රතිරෝධ තුලින් එකම ධාරාව එකම ධාරාව ගලායමයි ගලායමයි එතනපදී අපේ අර ලස්සන සම්බන්ධතාවයක් කියනවාට මේ ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් අතර තමයි මේ විභාගය බෙදලා දෙන්නේ කියලා. හරි. ඉතින් මේ විභාගය බෙදීමේදී පුතේ හරි වැදගත් දෙයක් තියෙනවා. අපි සි විභාගාන්තරය කාරිතයකට වෙන් කරනකොට අපි කරන්නේ අර අවමශේ ප්‍රතිරෝධ දෙකක් මේ විභාගාන්තරය අත ශ්‍රේණිගතව පිළිගනවා. මේ දෙක අතර තියෙන විභවාන්තරය අනුව V කියලා මේ විභවාන්තරය යටතේ අවම වශයෙන් අපි ප්‍රතිරෝධ දෙකක් පිළිචෝන අපි හිතමු එක ප්‍රතිරෝධ R1 අනේ ප්‍රතිරෝධ R2 අපි කරන්නේ දැන් අපිට පැහැදිලිව පේනවා මේ වෙන තැනකින් ධාරාව ගමන් කිරීමක් නැහැ අපි තෝ මේ පැත්තේ විභවය වැඩි මේ පැත්තේ විභවය අඩුයි කියලා එමනම් අනිවාර්යම විද්‍යුත් ධාරාව මේකටේ ඉහළින්ම පල්ලයට ගමන් කිරීම ආරම්භ කරනවා. ඒකේ මේ ප්‍රතිරෝධය තුළ ඇතු වෙන්නේ I ධාරාව, ඒ ප්‍රතිරෝධයෙන් ඉවත් වෙන I කියලා ධාරාව, ඒ වගේම මේ ප්‍රතිරෝධය I කියලා ධාරාව. ඒතකොට මේ ප්‍රතිරෝධ දෙක තුලින්ම යන්නේ එකම ධාරාව. තාන්න එතෙන් දෙකේ වාර වෙන මේ කොටස් දෙක අතර ඒ කියන්නේ R1 කියන ප්‍රතිරෝධය අතර එක විභවාන්තරයක් පීඩනවා. ඊළඟට R2 කියන ප්‍රතිරෝධය අතර දෙවන විභවාන්තරය ඇති. ඔනක තමයි සාමාන්‍ය දක්න සම්බන්ධතාවය. ඊට වඩා වෙන මේ තිබුණු විභවාන්තරය කියන්නේ ඒකට කැමති අපි දෙන්න එකක් තමයි R1 හරහා කියන V1 කියන විභවාන්තරය. දෙවැනි එක තමයි R2 කියන ප්‍රතිරෝධය හරහා පරිවර්තන V2 කියන විභවාන්තරය. මෙලා ඉවරයි. කෙටි ප්‍රශ්න වලදී අපි බලන්නේ මේ විභවාන්තරය නිසි ආකාරයෙන් බෙදා ගන්න පුළුවන්. මේ විභවය නිසි ආකාරයෙන් බෙදා ගන්න පුළුවන් දරුවන්ට කියන එක තමයි ගොඩක් කරාට බලන්න. තොර සලම බලන මේක ඉතින් ඉක්මනින් සෙවීමේ ක්‍රම තියෙනවා පුතේ. සලම අපිකින් ගොඩනගීම කතා කරගත්තා පස්සේ කොහොමද මේ ගොඩනගන්නේ මේ සම්බන්ධතාවය ලබා ගන්න කොහොමද කියන එක හඳුනාගත්තා පස්සේ
කෙටි ප්‍රශ්න වලදී එකවරේ සම්බන්ධතාවය භාවිතා කිරීමේ හැකියාව යන රචනා ප්‍රශ්න වලදී එකවරක් ගන්න බෑ. කෙටි ප්‍රශ්නයකදී අපිට පුළුවන් මේ සම්බන්ධතාවය එකවර භාවිතා කරන්න. ඒ නිසා අපි ඉස්සරහම වරම් කොහොමද මේක කරන්නේ කියලා ගන්න ඉන්නවා. ඉතින් අපිට දාන්න පුළුවන් සම්පූර්ණ පරිපථයක प्रतिरोध एक R2 के ना प्रतिरोध जाना ताऊ को ऐसा करती है ना I वाले R दिख इधर वाला आपने मेन मधुपाल जाके इधर मुझे I का ये ना करना पड़ेगा इधर आपने इधर में ना R एक का एक तो किरी में R दिख कर ये ना आगे तब मामे के I के ना उत्तर करेगा ना I उत्तर करना तो P में दे मां R1 दाना R2 ये ना संबंधता है
විභව රසමන් අපි කොහොමද හොයන්නේ කියන අපිට මේ රූප සටහන ඇඳගෙන මූලික වශයෙන් මේ කියන පොටෙන්ෂල් එක ගන්න දැන් විභව යන දෙක සදාන එකට සටහන් කරගන්න නේ හරි අපිට අපි එන මේ සිද්ධාන්තය භාවිතා කරන පොඩික අවස්ථා කිහිපයක් හඳුනා ගන්න මේ ගොඩක් දෙනා භාවිතා කරන සංක්‍රීය ඉලෙක්ට්‍රොනික පරිපථවල විභවය වෙනස් කරගන්න යම් කිසි ලක්ෂණ දෙකක් අතර තියෙන විභව අන්තරය විභව ගැස්ම සංක්‍රීය වෙනස් කරගන්න පුළුවන් පරිපථවල උදාහරණයක් විදියට අපිට යම් කිසි වෙලාවක අවශ්‍ය වුණොත් වීදි පහනක් ක්‍රියාත්මක කරන්න වීදි පහනක් කියන්නේ අපි අර පාරේ තියෙන ලයිට් එකක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනවා ඒ වටතරන් දුටි ඒ වගේ උපක්‍රම තියෙනවා අපි සමහර ආකාරයක් දැකලා තියෙනවා සමහර ගෙවල් වල ගේට් වල ළඟට ගියාට පස්සේ ගේට් වේ ලයිට් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා ගේට් වල ළඟට යනකොට අප ගේට් වල ළඟ යනකොට පස්සේ ඒ ලයිට් එක ඔටෝමැටිකලි ඔෆ් වෙනවා ඒක දැන් ස්වයංක්‍රීය පද්ධතියක් क्रियात्मक आलोक संवेदी प्रतिरोधी දැන් මට වෙනවා මේ V2 කියන විභවාන්තර සමිතිකම වෙනස් වෙනවා මට අවශ්‍ය නැහැ අතර මේ V2 කියන විභවාන්තරය මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉන්න මම අතර මේ අවස්ථා දෙකේදී මේ LDR එක හරහා LDR එකේ අග්‍ර අතර තියෙන V2 කියන විභවාන්තරයට මොකද්ද වෙන්නේ කියන එක හොයන්න හදා ඉතින් ඒක තමයි ශාන්ත්‍රීය පදේ මතර අත්නේ ලක්ෂණ දෙක අතර තියෙනවා මතර 20ක විභවය මතර උගත කළ තියෙන කියන්නේ ඔය බිඳුවයි चांद्रीय विदुलिपाना ක්‍රියාත්මක කිරීම සඳහා ස්වයංක්‍රීය විදුලිපාණක් පාත රූපේ දැක්වෙන්නේ ස්වයංක්‍රීය විදුලිපාණක් ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ හැකි භාවිතා කළ හැකි විභව බෙදණයකි प्रतिरोध ओम पांसी पमनातर ප්‍රතිරෝධයක් 500ක් පමණ වන අතර LDR අඳුරේ ඇති විට LDR අඳුරේ ඇති විට ප්‍රතිරෝධය කිලෝ ඕම් 10ක් පමණ වේ ප්‍රතිරෝධය කිලෝ ඕම් 10ක් පමණ වේ मेमेक्यवस्थावेदी
මේකේ කාස්තාවේදී එල්ඩීආර් අරහාපාතන විභව බැස්ම සොයන්න විභව බැස්ම සොයන්න ලොකෝ දෙයක් නෑ මගුට අර සම්මන්න මේ අපි භාවිතා කරපු සම්මාන කාර්යය ගොඩනගාගත්ත සම්බන්ධතාවය භාවිතා කරන්න තියෙන අපි සම්බන්ධතාව ගොඩනගාගත්ත ඒක එකපාරට පිළි භාවිතා කරත්ටි ඒකෙන් අපිට තේරෙන්නේ ඉතර අසීරු නැති ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ගැටලු වලට මේ මේ කියන සංකල්පය ගොඩක් කරලා අපි භාවිතා කරන මේ සම්පීය පරිපදව ඒ නිසා මේක හොඳ අවබෝධයක් තියාගෙන ඉන්න එක හොඳයි එහෙනම් අපි ඉස්සෙල්ලම අදාළ මේ V2 අර ගන්න එල්ඩීආර් ආරෝග්‍ය ඇති නිසා එල්ඩීආර් අඳුර ඇති වෙන්නේ කියලා වෙන වෙනවා මේ සමීකරණ කෙලින්ම භාවිතා කරන්න ගැටුව හොඳයි උත්සාහ කරන්න බලන්න මේ ආර අරවට අර සම්බන්ධයක් තියෙන කක්ෂාන්න එල්ඩීආර් එක එල්ඩීආර් ආලෝකයේ එල්ඩීආර් ආලෝකයේ වදන ප්‍රතිරෝධකව පාසිගේ ඉතින් අපේ V2 කම ආන්නේ V2 කියලා ගහනකොට ඒක තමයි ඉස්සලා මෙතර ප්‍රතිරෝධ මෙතර ප්‍රතිරෝධකව පාසිගේ ඕම් පාසිගේ ඊට පස්සේ මේ දෙක එකතු දැන් මේක කිලෝම් එකක් යනවා වන්දා කිලෝම් එකක් යනවා වන්දා ඒතකොට මෙතනම 500යි ආලෝකය එතකොට 10 500 එක කරාම 1500 එතන කියන 10 500 මේක ගුණ වෙන්න ඕන මේ දෙන අතර ඒක අන්තරය මේක අන්තරය වෝල්ට් විස්සක් ඒක අතර වෝල්ට් විස්සක් ඒ ඔන්නක සුළු කරාට තියෙන ඉතින් අපේ වෙන මේ 500 බෙදී 1500 500 බෙදී 1500 වල කිදීම 20 අතර සුළු කරලා තමයි මේ 20 බෙදීම කරා ඈ 20 බෙදීම 3යි ඔක තමයි අපිට මේ එල්ඩීආර් එක ආලෝකයේ තියෙනකොට ඒකවත් එල්ඩීආර් තමයි අත්‍යවශ්‍ය නේවාද ගොඩක්වට අය ගානක් වගේ පොඩි විවන්දරයක් තියෙන්නේ ඕලා ගානක් වගේ විවන්දරයක් තියෙනවා ඊළඟට එල්ඩීආර් එක අඳුරට ගන්නකොට එල්ඩීආර් අඳුරේ හැටියට ගන්නකොට එල්ඩීආර් අඳුරේ යනකොට නැවත වීඩියෝ විවන්දරයක් වුණා අඳුර දෙක කිලෝ එතකොට අපි මෙතන 500 කියන එක කිලෝ 10යි ඊළඟ මෙතන කිලෝ වෙන් තියාගෙන මේ සිතුවම් දින කිලෝ ගාන ගායි එක මේකට නිසා ගැටුමක් නැහැ ඊළඟ 10යි මෙතන 10යි තමයි අල්ලියරා ප්‍රතිරෝධය මුළු ප්‍රතිරෝධය 10 වෙන එක ඒක ඕම් කරන්න ඕන නැහැ දෙකක් දැපිය ඕන කරන්න වැඩක් නැහැ කරන්න පුළුවන් කරන්න වැඩක් නැහැ දේරමක් නැහැ යන්නේ මුණ ගිරීම 20 ඉවන්තර 20 එතකොට තියෙන අපේ 10 දෙවි 11 මුණ ගිරීම 20 උකරා විශ්වවිද්‍යාල මේ ප්‍රාගණාව කැසම 8යි එකක් වගේ. ඒක 18ක් කොට වගේ අසම්බන්ධයෙන්නේ 18.2ක්. වගේ වාඩි ලොකු ආගයක් තියෙන මේ වීඩියෝ. මෙතන අපිට ආවේ වීඩියෝකගේ අසම්බන්ධයෙන් අපින්නේ 6.5ක් මේ. 6.5යි ඕකනේ. මෙතන ඉවාන්දරේ 18.2ක්. ඊළඟ අපිට පේන ලොකු වෙනස මේ. ඒක ස්වයංක්‍රීයව වෙන්නේ අපිට කපි කරන දෙයක් නෙමෙයි. අපිට කරන්න දෙයක් නැහැ මේ වෙනස අධිකරණ අපිට කරන්න දෙයක් නැහැ මේ එල්ඩීආර් එකට ආලෝකය වැටීම සහ එල්ඩීආර් එකට ආලෝකය වැටෙන්නේ නැති වෙලා උදාහරණයක් අපි දහවල් කාලේදී ආලෝකය වැටෙනවා රෑකට වඩා ආලෝකය වැටෙන්නේ නැහැ ඒක නිබාන්තරේ වැටෙන ගමන් මෙතෙන්ද බල්බ් එක අකල් කරලා තිබුණොත් ඒක ගැලවෙනවා දහවල් කාලේදී ආලෝකය වැටෙනකොට නිබාන්තරේ අඩුයි ඒ බල්බ් එක ගැලවෙන්නේ නැහැ ඔබ විදාකර කර ගේට්වක් ළඟට යනකොට ඒක ඇවිල්ලා ඒක ළඟට යනකොට අපි එල්ඩීආර් එකක් මෙහෙම ගහුවොත් ආලෝකය වැඩෙන්නේ නැහැ. ඒත් ආලෝකය වැඩෙන්නේ නැත්නම් ඒකේ විද්‍යාන්ත යහනාද විද්‍යාන්තරේ වැඩි වෙනවා. ගේට්වේ ආයකට දෙන බල්බ් එක දැල්ලා මම මහ ලොකු සාකල්ප නෙමෙයි. ඔයාලට සම්පූර්ණ දැන් මොලේ පරිපත ඔයාලා නිර්මාණය කරන්නේ ලොකු ගැටුවක් නැහැ. අවබෝධය තමයි අපිට ඕන වෙන්නේ මේ අවබෝධය කොහොමද මේ කරන්න කියන අවබෝධය තිබුණා වැඩේ. හරි. මොනවා ගැටලු තියෙනවා මේ ගැටලු තහන අපි ඊළඟ ගැටුවට යන්න ගන්නවා. අපි දෙවෙනි ගැටලුවට යනවා. වෝල්ට් 20ක විභවාන්තරයක් වෝල්ට් 20ක විභවාන්තරයක්
धारा नियामक मगिन धारा नियामक मगिन धारा नियामक साक्षात्कार करना दीर्घ विधियट अवबोध मेके करने धारा नियामक कार्य दीघट बाध एक परिपत्ति विनाशन प्रतिरोध परिपत्ति धारा विनाशन धारा नियामक विभवांतर धारावके प्रतिरोधय धारान्यामके प्रतिरोधय बिंदु 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 पराशय विचलने कल हटिय पराशय विचलने कल हटिय विभव अंतरे सदाकर विभव अंतरे सदाकर इमेके अवस्थावे कैपिटल पी स्पर्श के पिहितुम सदाहन करावना कैपिटल पी स्पर्श के पिहितुम सदाहन करावना कैपिटल पी स्पर्श के पिहितुम सदाहन करावना अरे देवरी वर्षा धारा नियामके कम्ये मूल दिग धारा नियामके कम्ये मूल दिग सेंटीमीटर विस्सक वेला सेंटीमीटर विस्सक वेला कैपिटल पी स्पर्शक पीहिटन स्थानय सरन्न पीहिटन स्थानय सरन्न अब
මේකේ හරි අසන්දයක් මේ ස්පර්ශක මෙතන තියෙනවා මේ ධාරණ්‍යාවගේ අතර තුන ධාරණ්‍යාවල කියනවා අතරම ගත්තොත් මෙන්න මේවා උපකරණය හරි මේකේ කොයින් එකක් කොටලා තියෙන මෙන්න ඔක තමයි කාමී කියලා මම කිව්වේ නම මේ සෙන්ටිමීටර ඉස්සරහම ලේසිය සුළු කරන්නේ නැත්නම් මේක වඩා අධික කාමීයක් ධාරණ්‍යාවකේම නැත්තම් සෙන්ටිමීටර ඉස්සරහට එදීයි ඊට මේකේ මෙන්න මේ වගේ අග්‍රධිකක් සම්බන්ධ කර මේකේ එක කොටස කොටසක් මෙතනින් එදින ගන්න පුළුවන් ඒක තව කොටසක් මේ පැත්තෙන් ආයෙත් කරලා තියෙනවා එතන මේකේ අනිත් කෙළවර මේක ආයෙත් කරලා තියෙනවා ඉතින් අපතර මෙන්න මෙතන තියෙනවා මත අරගෙන යන්න පුළුවන් කොටසක් මේ අපේ සම්නායක කොටසක් ආයෙත් කරන එන මෙහෙම අලුත් කරගෙන යන්න පුළුවන් කොටසක් වෙන ඒක තමයි අපි පී ස්පර්ශක කියලා දාලා තියෙනවා ඒතර මෙන්න මෙතනේ තව මේ සම්බන්ධතාවයේ මෙතනින් අපිට තවත් संपूर्ण ඒක වලින්ද පුළුවන් මෙන්න මෙතනයි මේ කොටසයි පාවිච්චි කරා. මොකද එතකොට අපිට ධාරා මෙහෙම ගිහිල්ලා මෙහෙම 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 ගිහින් මෙතනේ උඩට ගිහිල්ලා මෙතනින් එළියට. එතකොට මෙතන එකයි වාක්‍රයක් වලින්ද පුළුවන් ගිහින්. ඊළඟට තව කොටසක් තියෙන මෙතන මෙන්න මේ පැත්තේ තියෙනවා තව විභාගයක් එක බීජයක. ඒක වලින්ද පුළුවන් මෙතනයි මෙහෙම ගියා. කොහොම 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 දිගේ ඊළඟ මෙතනින් එළියට ගිහිල්ලා මෙතනේ संबंध අපිට මේ විභවය කාර්ය දෙකකට වෙන් කරගෙන ඉන්නේ ඇටියා. ඒතකොට මේ ධාරාණ්‍යාවක කියලා උපකරණය අතරම කරලා විභව වේදමක් විදියට ධාරා විද්‍යුත් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා භාවිතා කරන්න පුළුවන් ධාරාව පාලනය කරගෙන තමයි ඉදිරියට කතා කර ප්‍රතිරෝධය වෙනස් කිරීම මොකින් කොහොමද මෙයා විද්‍යුත් පරිවර්තක ධාරාව මනින් කිරීමට භාවිතා කරන්නේ කියලා. අපි අපේ මේක අපිට උගලා වෙන්නේ නැහැ. ඒතකොට දැන් අපි දන්නවා මේ උපකරණ ඇතුළේ තම සාර්ථක විදියට මේ උපකරණ ඇතුළේ මේ සර්පණය මෙතෙන්ට ගේන්න පුළුවන් බලන්න. අපි එක පළවෙනි පිටුම කරගත්තා. පළවෙනි පිටුමට ගෙනාවට පස්සේ මෙන්න මෙතන තියෙන විභාගතර තමයි මිනිමම. අයි ප්‍රතිරෝධය අඩුනේ. ප්‍රතිරෝධයක් නැහැ අතනකට. හරි. ප්‍රතිරෝධයක් නැති නිසා අපිට මේ බිනි කියලා කියනවා. සර්පණය කැපිටල් ඉන්දී හරි සර්පණය කියන්නේ P කියන එක කැපිටල් M P ඇතුළත මොකද වෙන්නේ V කියන ප්‍රතිරෝධයේ මිනිමම් එක අපිට අනු වෙන්න පුළුවන් මෙතන ප්‍රතිරෝධය අපිට අපත කෙලවරේ ඉතිර තියෙන මෙතන ප්‍රතිරෝධය බිඳුවයි මුළු ප්‍රතිරෝධයේ බිඳුව දර 10 ඒවල මේ කොටස 10 මේ සම්පූර්ණයෙන්ම දිගේ ප්‍රතිරෝධය 1000ක් බිඳුව ඉඳලා 10 වෙනස් කරනවා ඒකයි අර මෙතන බිඳුවයි මේ ගැල 1000 බිඳුව ගැන 1000 උඩ කියනවා විභාගතරේ ගැන 20 ඒකට වඩා මේ බිඳුවේ තොර ඕල් බිඳුව දැන් මිනිමම් වෝල්ටේජ් එක මුලක් පාටපත් දෙවනේ මුදේ මේ සාර්පණය වල මෙජට ගෙනියන්න පුළුවන් දෙවනේ පීඩු වලදී ඒ කියන්නේ L කියන පීඩු වල ගෙනියනවා අපි ඉතින් ඊළඟ දෙවනේ කොටසදී සර්පණය කැපිටල් LP ඇතුළත. එතකොට මේ ප්‍රතිරෝධ සම්පූර්ණයෙන්ම මේ විභාගතරේ කරන එක මේ විතර අපේ විභාගතරේ මානේ පාරාම්ප්‍රයයි සර්පණය ආක්‍රියාවද. උපසදානයේ විදියට. එතකොට මට මෙතනයි විතර අතර තමයි දෙවෙනි පීඩුවේ තිබ්බේ වල. එතන ඒකයි අපි මැක්සිමම් කියලා ගන්නවා. මෙතන විතර අතර තියෙන ප්‍රතිරෝධය උදායි. प्रतिरोध
එක බිඳුවක් මෙතන උඩ මොකක්ද නැහැ උණ කිරීම ඉස්සර දැන් 10 10 අපිට කියම ඉස්සර වලට එනවා මැක්සිමම් ඉබාදල ඕල් 20 දක්වා ගස් කරනවා බිඳුවයි ඉස්සර අතර ඕන වගේ ගන්න පුළුවන් ඒක මේ සර්පණය තියෙන ජනාව මේ තියෙන ගුරාව මේ ප්‍රතිරෝධය එකක්ද මේ ප්‍රතිරෝධ එකක්ද දැන් අපිට පුළුවන් මේ සර්පණය පිළිව වෙනස් කරගන්න මේ ධාරාණියාවකේ මේ අපි ඉවත් කරගන්න අයිබන් කරේ බිඳුවේ සිට 20 දක්වා වන පරාසයක විචරණය කරගන්න. ඒක තමයි අතරම පළවෙනි කොටසේ දැනුනේ අදාළ සම්පරේ පිළිදීම කොහෙද සහ ඒ වෙලාවට ලබා ගන්න පුළුවන් අවකසා උපරිම විභාගය මොනවද? අවශ්‍යයි මේ ගන්න සටහන් කරගන්න පුළුවන් අපේ ගැටලුවට ඕන තරම් මේ විචරණ නැතකෙද මෙන්න මේ කොටස තමයි අවශ්‍ය වෙන්නේ. संबंधे स्पर्शकूर्णी සම්පූර්ණ සෙන්ටිමීටර 20ක තමයි ඕම් 1000ක් තියෙන්නේ. සෙන්ටිමීටර 20ක දිග කොටසක ඕම් 1000ක් තියෙනවා. මමයි તો දැන් තියෙන්නේ මේ වෝල්ට් පාත් කියන වෙලාවේ x කියලා දුරකින් කියන්නේ. x කියලා දුරකින්. අර එතකොට තව සරල දෙයක් ලෙස ගත්තොත් අපි කියනවා සෙන්ටිමීටර 20ක ප්‍රතිරෝධය කියන්නේ. සෙන්ටිමීටර 20ම තිබුණා ඕම් 1000ක්. සෙන්ටිමීටර 20ක් තිබුණා ඕම් 1000යි නේ එම නිසා සෙන්ටිමීටර 1ක සෙන්ටිමීටර 1ක ප්‍රතිරෝධය කියන්නේ 10^-20 යි එම නිසා අපි කතා කරමු මෙතන දෙකෙන් මෙතන 50යි ලෝ හරි දැන් අපිට ගන්න පුළුවන් මෙන්න මේ විභාගය අපි මේක V කියලා ගන්නවා V කියලා ගන්න V කියනක සමානයි බලන්න x කියන දුරක තියෙන ප්‍රතිරෝධය x දුරක ප්‍රතිරෝධය ඒකක ප්‍රතිරෝධය 50යි x දුරක ප්‍රතිරෝධය 50යි x 50 x මෙදී අපි 50 x කියලා දාන්න මුළු ප්‍රතිරෝධය හොයන්න දෙයක් නැහැ ඒක එකතු කරත් ඕකමයි මේ 50 x කිය මේ 10යිට 50 x කියන්නේ 10 කෙලින්ම 10යි මුළු ප්‍රතිරෝධය මේ දෙක එකතු කරේ මේ ප්‍රතිරෝධය r එක කියලා ගන්න මේ ප්‍රතිරෝධය r එක කියලා ගන්න. අපිට නේ r එක දාන ආවද නැත්. මොන කිරිම මුළු විභවාන්තරේ වෝල් 20යි. අද අපි එක දාන්න අපිට වෝල් 5ක් කියලා දීලා තියෙනවා නේද? මේ අග්‍රතර දැන් තියෙන වෝල් 5. එතන වෝල් 5 සමානයි 50x මෙදීම r එක දාන ආවද කියන්නේ මුළු ප්‍රතිරෝධය. මුළු ප්‍රතිරෝධය අපිට දාන ආවද කියන වෝල් 10යි. එතන මම මෙතන වෝල් 10යි. සෙන්ටිමීටර 5 උඩින් තමයි තියෙන්නේ. මොනාර ගැටුවක් තියෙනවා නම් අපි ඒ කොටස සටහන් කරගන්න ඕනේ.
तब यार इधर का तुमने निकाल लिया है पाता परिपत्ति रखते नहीं पाता परिपत्ति रखते नहीं ओम दारिक विभवांतर विभव बेदने विभव बेदने विभव बेदने संबंध कर अति आकार है संबंध कर अति आकार है संबंध कर अति आकार है एक एक प्रतिरोधे तुलिन गलन धाराव सरण एक एक प्रतिरोधे तुलिन गलन धाराव सरण लोगों आपे आपास ना आवे आपने वहां से भी उस आदान दिया गरोड़े पास से आप इसके आधार से काम नहीं बोलूंगा मी मी का पोटेंशियल डिवाइड है करके एक बार डॉ पे नहीं है हमें और फिर मी विभव है नॉल दाह के विभव है
विद्युत क्षमता इट पास विद्युत शक्ति प्रमाण प्रधान विद्युत परिपथ विभव अंतर
अर्थ दर्पण लगे अर्थ दर्पण लगे विभव अंतर आरोपण चलित विभव अंतर आरोपण चलित पहात आकार स्वागत है
अरे साला ये क्षमता आ गई जान ने विद्युत मगन कार्य के लिए शीघ्रता विद्युत क्षमता समान है विद्युत कल कार्य यानी पा विद्युत कल कार्य मध्यम कार्य क्षमता आ गई बी के लगाता हूं जमा डबल बुद्धि बुद्धि और हमारा मूल कार्य अब एक ऐसा समान है विद्युत क्षमता है यार विद्युत क्षमता है यार विद्युत मगन कार्य के लिए में शीघ्रता है विद्युत मगन कार्य के लिए में शीघ्रता है विद्युत क्षमता क्या है विद्युत मगन कार्य के लिए दोनों उपकरण का भी देखा लेते हैं विद्युत क्षमता समान है तो अभी विद्युत विभाग का आवाहन करते हैं ओके व्हाट की है व्हाट पांच सी है व्हाट दस सी है व्हाट सी है जब हाँ बाल भी आकर तो व्हाट दाह है व्हाट पांच है व्हाट बीस है कितना दाह है और हम पकाने का दाह है बहुत क्षमता कि बहुत चल शक्ति प्रमाण है अपने पानी बोच रहे लेकिन बहुत चल शक्ति प्रमाण है अपने यहाँ तापमान एक दी यार वो ना यहाँ बहुत चल शक्ति प्रमाण है क्या पीटा का वो कहते हैं विद्युत क्षमता विद्युत क्षमता में मोने का अध्याय की बात देखो मुझे अभी विद्युत क्षमता में क्या विद्युत का द्वार है विद्युत का है ආවාණය අපි දැකලා තියෙනවා මේ විදුලි පරිභෝජනය එහෙම නැත්නම් විදුලි ශක්තිය කොච්චර ප්‍රයෝජනට ගන්නවද කියන එක. මනින්නේ ඔය අපි කියන සාමාන්‍ය ශක්ති මනින්නේ එකකේ ජූල් කියන එකකේ නෙමෙයි. ඒක වාර දැකලා තියෙන සාමාන්‍ය විදුලි පීටරේ කාලා තියෙනවා මෙන්න මේ වගේ සංකේතය. kWh මේකේ තේරුම කිලෝවොට් පැය කියන එක. किलोवाट पैक ए किलोवाट पैक के लिए हमने kWh के लिए संकेतवत कर दिए एक एक क्या आ रहा है हमें किलोवाट एक का क्षमतावय आती है हम किलोवाट एक का क्षमतावय आती है उपकरण या पैक एक का दी सिद्ध करने शक्ति पर बोले पैक एक का दी सिद्ध करने शक्ति परिभोजन किया ने करता माए में किलोवाट पैर के लाओ तो ना पढ़ दिए आने साल दे मगर अभी बाकी ना इधर ना तो में सामान्य विद्युत शक्ति परिभोजन अति विशाल प्रमाण है तो मैं जूल ले लेगा तो एक इधर ही बीटर ने के दाखवान नब्बे हमारा ये निशा इधर ही एक का आता था कि में इधर ही शक्ति परिभोजन है हमारा शक्ति परिभोजन उपकन्या शक्ति परिभोजन මෙන්න මේ පැය ගන්න අපේ විදුලි මීටරේ කිලෝවොට් පැය කීයක ඒකක ප්‍රමාණයක් වෙන්නයිද ඒක තමයි වැදගත්. අපි දෙලියන වැදගත් ලකුණක් දාලා දෙන්නේ. විදුත් ශක්තිය ගැනීමේදී විදුත් ශක්තිය ගැනීමේදී
ශක්තිය මනින්න සාමාන්‍ය ඒකක විදුල ශක්තිය මනීමේදී ශක්තිය මනින සාමාන්‍ය ඒකක වනන ජූල් ජූල් බොහෝ විට භාවිත නොකරේ බොහෝ විට භාවිත නොකරේ उपकरण परिपोषण करने विद्युत शक्ति उपकरण परिपोषण करने विद्युत शक्ति इतना विशाल अभियान नियम उपकरण परिभोजन कर विद्युत शक्ति इतना विशाल अभियान मेरसा विद्युत शक्ति शक्ति परिभोजन मेरसा विद्युत शक्ति परिभोजन මනගැනීම සඳහා මනගැනීම සඳහා විදුත් ශක්ති පරිභෝජනය මනගැනීම සඳහා භාවිතාවන සම්මත ඒකකය භාවිතාවන සම්මත ඒකකය කිලෝවොට් පැය කිලෝවොට් පැය KWH kilowatt per एक आप क्या है एक का KWH इकाई के डब्ल्यू एच किलोवाट पे का क्या है किलोवाट पे का क्या है किलोवाट एकक क्षमतावयक अति किलोवाट एकक क्षमतावयक अति किलोवाट एकक क्षमतावयक अति विद्युत उपकरण विद्युत उपकरण पया पूरा क्रियात्मक विद्युत उपकरण पया पूरा क्रियात्मक सिद्ध करने लाभन शक्ति परिभोजन आई सिद्ध करने लाभन शक्ति परिभोजन आई सिद्ध करने लाभन शक्ति परिभोजन आई ये अन्ना बोलेगा इन्हीं बात का ताकना क्यों और पैर किए नहीं का फिर बात ඊළඟට අපිට අවශ්‍ය නම් මේ කිලෝවොට් පැයක තියෙන ශක්ති ප්‍රමාණය සාමාන්‍ය ශක්තිය මොනද ජූල් කියලා එකෙන් හොයන්න. කිලෝවොට් පැයකට කියන ශක්ති ප්‍රමාණය එන්ට ශක්ති පරිභෝජන අපිට ජූල් වලින් හොයන්න. මේක හොයන්න අර අපි බං කිලෝවොට් පැය එකක් යනවා. උන් අපි හොයන්න අර කිලෝවොට් පැය එකක් යනවා. හරි. W समान है ना B समान है W पे दी T के समीकरण थी B समान है W पे दी T के ने के निसा अपने जानना W क्या है P गुना के लिए T क्षमता आवे पाले करो दम में तेरा किलोवाट पैक क्या करते हैं किलोवाट एक का क्षमता आवे आपने ना उपकरण है आ पैक क्रियात्मक भी ना आपने जानना क्षमता आवे क्या
किलोवाट एक किलोवाट एक के ना बड़ा अपने मेरे किलोवाट के अंदर बैग ना अपने वॉट का सामना देखा के वॉट शब्द देखा ना आये तुम्हें गुना ना आये गुना कर गुना के लिए मत टी टी के आने पैया पैया के लिए का मेरे दिया मैं तो आप पर कर पैया एक आप ये नहीं कर हैटेक गुना कर आम मिनट की बात हुआ आई हैटेक गुना कर आम आप पर तो आप देना मेरे के තිස්හයක් ගුණ කිරීම 10 5 කියලා. ඔබ ලස්සන එනවා 3.6 ගුණ කිරීම 10 6 එකට මේක චූර්ණ. ඔන්න කිලෝවොට් පැය එකක ශක්ති පරිමාව. එහෙනම් මොකද? කිලෝවොට් පැය එකක් කියන්නේ කුටි. හරි සාමාන්‍යයි. ජූල් වලින් නම් 3.6 ගුණ කිරීම 10. මේක තරා විද්‍යුතයේ ශක්ති පරිභෝජනය වන දැන් ඉතාවත් වැදගත් වන මූලික සම්බන්ධතාවයක් විදිහට දැක්කේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක හොඳ අවබෝධයෙන් ඉන්න. මෙතන අපිට සටහන් කරගන්න කිලෝවොට් පැය එකක් කියන්නේ මොකක්ද කියන එක අපිට දැනගන්න ඕනේ. හරි. ඉදශාපේ මානින මූලික ඒකකයේ ශක්ති පරිභෝජනය මානෙයකට කිලෝවොට් පැයක් විතර හඳුනා ගැනීමත් එක්ක ඔයාලා හොයාගත්ත කිලෝවොට් එක පැය එකකට කියන ශක්තිය සාමාන්‍ය ශක්තිය මනිනේකට කියවන ජූල් වලින් කොච්චරද කියලා දැක්කා. ගොඩක් කරලා අපි අර ඉදිරිපත් කරපු ශක්ති සමීකරණවල ඒ කියන්නේ අපිට W = VQ, W = VIT, W = I වර්ගාට, W = V වර්ගයේ බෙදීම වාරයක් T ඔය කියන ශක්ති සමීකරණවල උත්තේ විද්‍යුත් ශක්තිය ගණනය කරාම ලැබෙන ජූල් වල. නමුත් අපිට අවශ්‍යතාවයදී ශක්ති පරිභෝජනය හොයා ගන්න අපිට ජූල් සහ ඔතන ශක්ති පරිභෝජනය මනින්නේ ඒකද කිලෝවොට් පය අතර සම්බන්ධතාවය හරි වැදගත් මොකද අපේ යම් සිවිලාක විදුලි පරිභෝජන සඳහා රාස්තුවක් අය කරන්නේ විදුලි ඒකක සඳහා අතුව මේ ජූල් කියන ඒකකේ සඳහා නෙමෙයි ශක්ති ඒකක වල නෙමෙයි විදුලි ඒකක සඳහා තමයි එතකොට අපේ විදුලි ඒකකයක් කියන්නේ කිලෝවොට් පය එකක් අපි බලන්න ඕනේ යම් කිසි ආයතනයේ කාර්යන්ත නිවසකහාමි අපි උපකරණයක විදුලි ශක්ති පරිභෝජනය ජූලරින් හොයලා ඒක විදුලි ඒකකවල පරිවර්තනය කරලා තමයි අපේ පරිභෝජනය කරපු විදුලි ඒක ගන්න හොයාගෙන අපිට ඒකට යම්සි පිළිවෙලක් තීරණය කරන්න. අපි අනව ඊළඟ ගැටලුවක් කතා කරමු මේ ඒකකේ කොටසක්. තේරුම් ගන්න. එක්තරා නිවසක What CR? CRW. What CR? Lesser Satahamati. What CR? Lesser Satahamati. Viduli Balma Dahaya. Viduli Balma Dahaya. දිනකට පැය 4 බැගින් දින 30ක් ක්‍රියාත්මක වීමේදී දිනකට පැය 4 බැගින් දින 30ක් ක්‍රියාත්මක වීමේදී පරිභෝජනය කරන විදුලි ශක්තිය ගණනය කර පරිභෝජනය කරන විදුලි ශක්තිය ගණනය කර විදුලි ඒකකයක් සඳහා වියදම විදුලි ඒකකයක් සඳහා වියදම රුපියල් 2.50ක් වෙයි නම් විදුලි ඒකකයක් සඳහා වියදම රුපියල් 2.50ක් වෙනවා. එම මාස තුල නිවසේ විදුලිය සඳහා යන වියදම ගණනය කරන්න. එම මාස තුල නිවසේ විදුලිය සඳහා යන වියදම ගණනය කරන්න. එම මාස තුන
निवसे विदुलिय समाजाचे वेदवा कारण एक आणि म्हणजे आपण सर्वा මේක සපාන පොඩක් උත්සාහ කරන්න පාඩම හදන්න කියලා දෙන්නේ ඔබ නෑ. ඒක උත්සාහ කරන මේ දැනගෙන තියෙන සම්බන්ධතාවය කොහොමද විදුලි ශක්ති ප්‍රමාණය කරලා ගන්නෙ? ඊට පස්සේ බලන්න කොහොමද ඒක තුළ තියෙන විදුලි ඒකක ගණන හොයන්න. ඒකකයේ විදුලියම තමයි 2.50ක් වෙන්නේ. ඒකට ඒකක ගණන හොයාගන්න. අපිට ඒක ගණනේ ගුණ කරලා එම බල්බ 10 ගණන විදුලි පිරිවැය එහෙම නැත්නම් කොච්චර මුදලක් අය කරනවද මේක ගණනය කරන්න. विद्युशक्ति प्रमाण गणने विद्युशक्ति प्रमाण गणने क्षमता what c api ekak balbe shakti parivojana issala balama what c kaale kochchara dawasakata paya 10 ithara paya 10 kiyana ekka tappara karanne ne ithara tappara 3600 ak thiyena paya gana eka 10 guna karanna 3600 hari api me karana mokadda me karana tappara karanne මේ තප්පර ගණන. පැයකට තප්පර 3600යි පැය 10ක් කින්දා 3600යි. හරි. ඒ වගේ දවස් ඒක. sorry මේ කරන්නේ තප්පර ගණන්නේ අපි මෙතන ගන්න. පැය අවසන් කරලා පැය 6යි. 14යිද කිව්වේ? මම කවුරුහරි කියන්නේ පැය 6යි 14යි කිව්වේ. उपकरण उपकरण शक्ति उपकरण शक्ति पारोजन मेल शक्ति जूल कब लगे से लेकर शुरू कर दो अतर गुणकर्म नवा तीसाया गुणकर्म नवा आय तूना गुणकीर्ति में दहाई की रेडी करें देखाई तूना यात्राई पहाड़ है और बेरानी का कुछ शक्ति तो आप इसे ना ना मेकर भाया करना होते मेया टाइम में इन्हें जूल हमें यहाँ पे जूल लेने शक्ति पारे बोल होना करके शुरू कर දූලේ ශක්ති පරිපෝෂණ හොර වැඩක් නැහැ. මෙතන සුලබට බලන්න 432යි. පුන කෙරේම 10.6යි දු. ඒ වෙනකොට අපිට ගන්න පුළුවන් පොතේ 4.32 ගුණ කෙරේම 10.8යි දු. හරි. දැන් මේ ශක්ති පරිපෝෂණ වලදී ජූල් වලින් ඇන්නේ. හැබැයි අපි ඊළඟට ඔය අන්නවට මේකේ ශක්ති ඒකකට විදුලි ඒකක කීයක් තියෙනවා ඊළඟට ලියන්න කිලෝවොට් පැය එකක් ඒ කියන්නේ විදුලි ඒකක එකක් සමානයි මම 3.6 වට කිරීම 10.6 යු එම නිසා විදුලි ඒකක ගන්න කොච්චරද කියනවා අර අපි හොයාගත්ත ශක්තියේ විදුලි ඒකක විදුලි ඒකක ගණන කොහොමද යන්නේ මුළු ශක්තිය බෙදනවා 4.3 ගුණ කිරීම 10 8 ඒක බෙදනවා 3.6 ගුණ කිරීම 10 8 ඔන්න ඒකම තමයි ඒක ඔබ තමයි හොයාගන්න අර තොල් බෙදන අපිටුනේ 1.2 ගුණ කිරීම 10 කියලා ඒතර දෙකක් එක 10 දෙකක් ඒ කියන්නේ පාටකෝ යන 120යි ඒකට
मत गाना काम एक अगर कैसे इस्सा इधर एक अगर कैसे इस्सा इससे लम आप अगर पहले वो देर होगा ना मत करा इससे लम अगर आपने विदुली शक्ति पर बोझों ने जूल ले तब उसे माने पीटी का इरान का जगह आपने ये विदुली शक्ति पर बोझों ने तुलती है ना विदुली एक तो गाना मरे शक्ति पर बोझों ने जूल ले मरा बात तो इका किलोवाट पैर क्या ने जूल ले लेगा तूना जैसे माया को निकली हुई ना है माया के साथ अपने आना शक्ति पर बोझ ने मैं आगे विदुल आवास है विदुल एक का इलाज नहीं होगा विदुल एक का पीरी रहे विदुल एक का पीरी रहे एक है ना मुदर उपयाल देकाय साता पना है एमोनिसा मोलू बियर ඔනා විදිහට අපි ශක්ති පරිවර්තනය කරලා ඒ සනායම කිරි රැය නැත්නම් බියදම සෝයාගෙන මේ කියනවා. අර මාර්ග අඩුවක් කරනවා නම් අහන්නවා. එයාද සනා කරනවා තමයි. ප්‍රාප්ත අපේ ඊළඟ ගැටලුවට යමු. එයාගේ. වෝඩ් 240 කරා. වෝඩ් 240 කරා. विभव अंतरयाक संधा विभव अंतरयाक संधा वोट एकसिय विस्सा कर वोट एकसिय विस्सा कर विभव अंतरयाक यादते क्रिया करना विदुली बाल्ब देखा रूपे परिधि संबंध कर रूपे परिधि संबंध कर नियमित विभवांतर बाल्पेट लभ नियमित विभवांतर बाल्पेट लभ नियमित विभवांतर बाल्पेट लभ उपरिम क्षमतावेन क्रियाकरैना उपरिम क्षमतावेन क्रियाकरैना සිදුවිය හැකි දේ පැහැදිලි කරන්න සිදුවිය හැකි දේ පැහැදිලි කරන්න මම අතරම අපිට අර ගණිතෙන් අර ප්‍රමාණාත්මකව යම් විශේෂයක් හොයාගෙන ඒක ගුණාත්මකව විශ්ලේෂණය කරන්න විචාර භෞතික විද්‍යා විශ්ලේෂණ ක්‍රම දෙකම එක සැරේට අරගෙන ඉතල ප්‍රමාණාත්මකව දැන් ගණනය කරගන්න මොකද මේක සංඛ්‍යාත්මක අවයන් දීලා තියෙනවා ඊළඟට ඒක ඇසුරෙන් ගුණාත්මකව මේ සිදුවන සිදුවීම පැහැදිලි කරන්න. ඇයි මේක වෙන්නේ? මොකද්ද වෙන්නේ? යන්නේ ඒක ප්‍රාමාණ අපි ලකින දෙයක් තමයි භෞතික විද්‍යාවේ ගොඩක් යන ළමයිට මේ ගුණාත්මක පැත්ත විශ්ලේෂණය කරන්න විදිහ හරි දුර්වලයි.
यार पुरा गाना खादा नहीं था इलाका मत डाला संबंधता में समीकरण एक अब यार कोई देना पुरा समीकरण ही नोदा ना पाते हम तो यार ये या फिर ना प्रतिपाल है विश्लेषण एक करना पहली कराना बै तो अपना मैं लाकी ना नुकु बगैट लो इन सात ना मगे मुझे एक बड़ा कर बहुत विद्या विषय पेपर एक दिन अभी बड़ा के लावट आलू मार्क पर दे आना आलू प्रतिपाल एक दिन तब मेरे का चला फिर परिपत्य सदान करना लो मुकाद बिन्ने के लावट तब वजगत ते अभी कोहम तो बेक टा अभी क्या तू बट प्रविष्ट भी देखी ना पीला का साथ अच्छा तो मेरे को पड़ सक रुपया लगने वाले मेरा कोहम हिता नहीं दिन से अभी एक तपड़ा तो दे अभी दाम उपरीमेंट उपकरण එහෙමනම් ත්‍යාර නියමිත ශමතාවට යන්න බෑ. නියමිත කාර්ය වෙන්නේ නෑ. දැන් බල්බේක ඩිම් වෙනවා කියන්නේ අර සුදුසු ප්‍රමාණවත් ආලෝකය ලැබෙන්නේ නෑ බල්බේ. يعني මේ නියමිත ශමතාව වැඩ කරන්නේ නැති නිසා. මේකේම ගැටයක් 120 ගම් යාගේ දීලා තියෙන ශමත් මේ වෝල්ටේජ් ආ. එයා යාත්‍රාතර 120 ආපුන ගම එයා අපරිම ශමතාව වෙනවා. දැන් අපිට ආවොත් බල්බේ. පීසා වමයි විය. अब मैं उपरी पर शमता आ गई थी तमाय मैं आगे तुम्हें याद बोलो उपरी में दारा आ गई उपरी में शमता आ गई तमाय उपरी में दारा इतने डी दारा आप क्या नंबर है तो बड़ा पीछे ना उपरी में शमता आ गई तीन वेला आ गई बाल बे तुलिंग बाल दारा आटो वड़ा वैडी दारा आप क्या नुस्सा करो ते बाल बे धारा धंधे एक आयवान इधर आयवान क्या है कि ना उसे एक विधि को दोहराया क्या है कि उन्हें शुरू करने आसान स्थान देखा इधर हमारा कर तो काफी पर मेरे आसान स्थान ये इधर बिंदु से मटाए बिंदु आने लगे ना एमपीएल के ना वह आयवान ना तो होगा इधर वो आगे ना अपने बैंक कटा में मेरी थोड़ा कोने में उपकरण මේ දෙන්නටම નિયમિત වෝල්ටේජතාවය තමයි අපරතර ලැබෙන්නේ මොනවද හිතන්නේ අර විශ්ලේෂණය කරගන්න හැටි විදියට මම මේක විශ්ලේෂණය කරගන්න ආකාරය තමයි මේක වැදගත් මේ දෙකටම යාලගේ નિયમિત ශමතාවයට යන්න පුළුවා විභව අන්තරය අපරාහ ලැබිලා ඒත් අනිවාර්යයෙන්ම මේ નિયમિત ශමතාවය තේ નિયમિત ශමතාවය යනකොට මෙයාට උරා ගන්න ධාරාවන් තමයි මේ ඒ ධාරාවන් දෙක වෙනස් तो मैं विश्वास करूँ बाल पे मैं शमता वे इन दल जन हो रहे या एमपीआर बिंदुस में इकाई हाया है पूरा है भाई मैं आगे तुरंत इकाई हाया है यहाँ ना बै ऐ यहाँ ऊपर में शमता वे जाने आना पुलवामी ने बिंदुस में बिंदुआ है अटाई तुरंत ये ना मुकादरी
उपकरण මේ විභවන්තර සම්බන්ධයක් තිබුණා. ඉතින් ඉස්සෙල්ලම වෙන්නේ මේ වොට් 10 කියන බලපෑම ඇල්ලේ. වෙන කරද්දක්. මෙයා තමන්ගේ උපරිම ක්ෂමතාවට යන්න හදනකොට එයාගේ තුලින් යන ධාරාව මෙයාට දරා ගන්න බෑ. ඒ සම්බන්ධ කරන්නේ. මෙයා පිච්චෙනවා. මෙයාගේ සූත්‍රිකාවන්ට පහන පිච්චලා. එන පැහැදිලිදේ ඉස්සෙල්ලම මේක මේ ප්‍රමාණාත්මකව තියෙන මේ ගණිතයේ ඉන්න සතහන් කරගන්න. ඊට පස්සේ මේක ගුණාත්මක විශ්ලේෂණය කරන්න. विभव अंतर उपरिम क्षमता वे क्रियात्मक वे उपरिम धारा उपरिम क्षमता वेदी उपरिम क्षमता वेदी गलाया उपरिम क्षमता वेदी बाल्बे तुलिन गलाया की दारावट वडा बाल्बे तुलिन गलाया है दारावट वडा उपरिम क्षमता वेट लापन दारा
ගලා එන දාමය. දහයයි වොට් බල්බය තුලින් දහයයි වොට් බල්බය තුලින් දහයයි වොට් බල්බය තුලින් ගලා යා හැකි උපරිම ධාරාවට වඩා ගලා යා හැකි උපරිම ධාරාවට වඩා වැඩි වෙන නිසා වැඩි වෙන නිසා दहाई वट बाल्वे दवी आई दहाई वट बाल्वे दवी आई दहाई वट बाल्वे दवी आई ना उसका तमाय पे हमें अबागत तो तमाना तो का क्या निकाल पड़े गांडला मुनाद का स्टेशन या मतलब तब इलाके का आने का तो बाल बाल से तो पटा करना था हमें इतना क्या ये नस्कर पड़े बाल बाल से आप पीएम जाल पे नहीं कटल हुआ है पर बात है बात सही जगह है ध्यान रखना व्हाट सीए का विवाह अंतर है कट व्हाट सीए का विवाह अंतर है कट प्रतिरोध या ओम सीए या बगीन मन है प्रतिरोध या ओम सीए या बगीन मन है प्रतिरोधों सीधा बनी बना सर्वसम ए कमा बी हासी प्रतिरोधे ओम सीधा बनी बना सर्वसम ए कमा बी हासी बाल बतुला පාද පරිපතේ ආකාරයට සම්බන්ධ කර ඇත පාද පරිපතේ ආකාරයට සම්බන්ධ කර ඇත පාදයේ කවස්ථාවේ පාදයේ කවස්ථාවේ तो पहले भी नहीं कहते थे कि इसकी ना सुविच विरुद्ध वाली है एस विरुद्ध एस विरुद्ध वाली मुनो अभी ना मैं पहले दारा क्या नहीं है मैं का तुम्हें क्या ना दारा अभी आई के दारा का वो ये दारा मैं तो यहाँ पर दिया मैं पहले तभी उठता है तो ये दारा उठेगी ना मैं ची के ना बाल पे आवाया ना මේ වැඩේ නෙමෙයි මේ කටින් දාන පිටුවේ. එතකොට ඔයාලා දාන්නවා මේ විභවান্তরে මේ ප්‍රතිරෝධයටයි මේ ප්‍රතිරෝධ. මල්ප තමයි. අද ප්‍රතිරෝධ තියෙන. මේ වෙලාවයි. අපර අපිට යන්න පුළුවන් මුත්තේ. මෙන්න මෙතන කියලා විභවান্তরেට මේ විභවান্তরে ප්‍රතිපරාව ඒක සියර සමු එනා අපේරා v1 එකතු කිරීම v2 සමාන 100 එහෙනම් දැන් මෙතන මේ පාර්ශ්වයලා තියෙන විභාගය මේ තියෙන විභාගය එකතු කරාට පස්සේ 100ට සමානයි දැන් මේ පාර්ශ්වය වල කරන්නේ මෙයා විෂමතාවය v2
धारावाक्यूद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 ाराव
වෙන්නේ x අරයි වැඩි කිරීම 100 ඕම්ලියේ බලය සමානයි 100 දැන් මේක 100 කපලා ගියාම 2 6 කියන එක සමානයි 1යි 6 කියන සමානයි 1යි එහෙනම් දැන් නිදර්ශන 5 යන්නේ කොට දාලා ඔයාලා දැන් ධාරාව යකට පුදු අපිට මුලවා आखिरी එකෙන් අර ගන්න වෝට් 25. එන යාක් සම්බන්ධය වෝට් 25. දැන් ඕකම නේද සීඩේ. මේ සීගේ සීගේ ශමතාවය ඒත් ඕකම. ඇයි එකම ධාරාව? සීගේ ශමතාවය ඕකම. මොකද එකම ධාරාව එකම ප්‍රතිරෝධය. ඒක වෙනස. අවුත් අපි දාන බීගේ ශමතාවය බිඳුව. බී ශමතාවය බිඳුව. මොකද යාගෙන තුලේ ධාරාව කියන්නේ නැහැ. ඒක තුනම සලකා ගන්න. දැන් විරුද්ධ වෙලාව ගන්නකොට මොකද බීජ ධාරාවක් කියන්නේ නැහැ. බීජ ධාරාවක් කියන්නේ බීජ ශමතාවයක් වෙන බෑ. එයා වැඩ කරන්නේ. වැඩ කරන්නේ නැතකොට ශමතාවය. දැන් බීජ ධාරාවක් කියන්නේ බීජ ශමතාවය. බින්න වෙනවා. එයා බීජ ධාරාවට සමානයි. එයා බීජ ප්‍රතිරෝධ සමානයි. ඒක දෙන්නම එකම ශමතාවයේ වැඩ කරනවා. දැන් මම ඉතින් පැහැදිලි ඇති කියලා. धारा මේ පාරවල් දෙකම එකවරයි. මොකද මෙයාගේ තොම් 100ක ප්‍රතිරෝධය මෙයාගේ තොම් 100ක. එහෙනම් මේ එන ධාරාව උත් මේකේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. හරි? දැන් මෙතන එන්නේ මෙතන II බෙදෙනවා නම් මේකට එන්න ඕන 2II කියලා ධාරාව. මේකට එන්න ඕන 2II කියලා ධාරාව. මේ පැහැදිලි ඉඳන් සරල දෙයක් නේ. ఏంటంటే v එකකට එකතු කරේ මේ දෙක නේ 8.0. ඉතින් v එකට ගෑනලා යන්න පුළුවන් මොකද? 2i වාර ඕමියෙ මෙතන. තාම අපි අනිත් ඒවා දාන්නේ නැහැ. ඒක ඕමියෙ. 2i වාර r කියන්නේ 100. දැන් v දෙක. කැමති ඒක ගන්න. මෙහෙම ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි. මොකද? i වාරයක් 100. සමානයි 100. දැන් 100 එකේ තියෙන අපාය කියන සුදුනේ මෙතන නම් 2i i ගන්න i සමාන 1i उटे
යාගය ආරසෙදිම නමයි. ඔය මේ දෙන්නෙක් එක්කෙනෙක් යවම ඇති මොකද දෙන්නම එකම විදියට වැඩ කරන. දෙන්නගේ එකම ධාරාවන එකම වෘතු. එහෙනම් විහාසි මේ හෝ විහාසි අපි තාම පී සමාන ඇලි වර්ගයට සරි පී සමාන ඇලි වර්ගයට එක තමයි දැසයි ඔයනදී යාර ධර්ම දෙන්නට මේකයි පී කියන්නේ ආයි වර්ගාල කියන්නේ ආයි ආයි කියන්නේ ආපේ මෙතුනේ එක තුනේ නේ ආර් කියන්නේ ඔව් 100යි તો මෙතන අපේ නෝ 100 වෙදීම නාමයෙන් නේද හරි කරන්නේ ක්ෂමතා වෙනස් වෙච්ච හැටි උනම් පැහැදිලි කර ගන්න පුළුවන් නේද दीप्तिये නමුත් සිල් බල්පේ ශමතාවය අඩු විය තිබේ. නමුත් සිල් බල්පේ ශමතාවය අඩු විය තිබේ. 25 ඉඳලා අඩු වෙලා 10ට වගේ 10ට වැඩි චුට්ටක් වැඩි. සිල් බල්පේ ශමතාවය අඩු විය තිබේ. සුචේ සාමෘත කලපසු. සුචේ සාමෘත කලපසු. शक्ति परिमोचने शक्ति परिमोचने शक्ति मौलिक ඊළඟට අප කතා කරා කාර්ය ශක්ති සමතාව ගැන සරලව කතා කරේ මේ විදුත් ශක්තිය සහ විදුත් කාර්ය කියන එක ගැන කතා කරා හරි ඊළඟට අද ඉවැඩි අපිට කතා කරන්න තියෙන්නේ නැහැ අපි අද දවස තුල මේ අපේ මේ වැඩේ අද ඉවර කරනවා ඊළඟට අපි ඊළඟට අපි තියෙන්නේ ඊළඟ සාකච්ඡාවක් අපි සාකච්ඡා කරන්නේ කල්චක් නියම කියන තම වැදගත් වෙන සිද්ධාන්ත කොටස අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්නේ धन्यवाद।